වහන්සේගේ පාද ස්පර්ශය ලද තිස්ස මහරාම පුදබිමේ අතිපූජනීය තිස්ස මහරාම චෛත්‍ය රාජානන් පෙනෙන මානයේ පිහිටි අති රමණීය පරිසරයකින් හෙබි වීරවිල සමන් පුරගම්මානය අතිශය දුෂ්කර ජීවන රටාවකින් යුතු ගැමියන් සිටිනමුත් ප්‍රදේශයේම හරිත වර්ණ කෙත්වතු වලින් අලංකාරව දිස්වේ මෙම අලංකාරය මැදින් ඔවුන්ගේ ජීවිත තුලට එබී බලන ඔවුන් පිළිබඳ නිසි සෙවිල්ලෙන් අවබෝධයෙන් සිටින ගරු චමල් රාජපක්ෂ මැතිතුමා ජනතාවගේ දිලිඳුකම තුරන් කිරීම අරමුණු කොටගෙන නොඑක් ව්‍යාපෘති දියත් කරමින් සිටි එතුමාගේ මෙම උදාරතර සංකල්පය ක්‍රියාවට නැංවීමෙහිලා සියලු බර දරා සිටින්නේ චන්ද්‍ර රාජපක්ෂ මැතිණියයි මෙකි සමන්පුර ගම්මානයේ ජනතාවගේ පින් මහිමය නිසා මෙන්ම චමල් රාජපක්ෂ මැතිතුමාගේ උත්සාහයට ශක්තියක් වීමට ආචාර්ය ප්‍රසන්න මෙන්ඩිස් මහතා එක්වන්නේ දෛවෝපගත ලෙසිනි ගම්වාසීන්ගේ අගහිඟකම් මුණවට පිළිබිඹුවන්නේ ගම්වාසීන්ට පුද සත්කාර කිරීමට ඇති එකම පන්සල වන ශ්‍රී ශාන්තාරාම විහාරස්ථානයේ වල් බිහිවන චෛත්‍ය අඩිතාලම දැකීමෙනි මූල්‍ය අපහසුතා නිසාවෙන් එහි වැඩ කටයුතු අතර මැදදී නවතා දමා තිබුණි චමල් රාජපක්ෂ මැතිතුමාට චන්ද්‍රා රාජපක්ෂ මැතිණියට ආචාර්ය ප්‍රසන්න මෙන්ඩිස් මහතාට මෙන්ම ගම්වැසියන්ටද පින් රැස් කර ගැනීමේ වාසනාව හිමි විය එසේ වූ පින්බර සුසංයෝගය තුලින් වීරවිල සමන්පුර ශ්‍රී ශාන්තාරාම විහාරස්ථානයේ චෛත්‍යයේ ඉදිකිරීම කටයුතු නැවතත් සැදැහැ සිතින් ආරම්භ වූයේ වර්ෂ 2019 12 වෙනි මස 13 වෙනිදායි එසේ උත්සවශ්‍රීයෙන් නැරඹුණු චෛත්‍ය රාජයානන් ඉදිකිරීම කොවිඩ් වසංගතය හමුවේ වුවද නතර නොවී සාර්ථකව නිමවීම සැබවින්ම මේ ක්‍රියාවලියේ සත්භාවයට කදිම සාක්ෂියක් වැනිය විවිධ දුෂ්කරතා මැද ගලෙන් ගල තබා ඉදිවුණු මෙම චෛත්‍ය රාජයානන් වහන්සේ මාස කිහිපයකින් වැඩ නිමවා ධාතු නිධන් කිරීමේ පුණ්‍ය කර්මය චන්ද්‍රා රාජපක්ෂ මැතිණියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණේ සදහැවතුන්ගේ සාදුනාද මැදයේ මේ වින්කම කරන්න අපි ඇත්තටම ඉදිරිපත් උනේ පාදම පවණක් තියෙන ස්ථානය දැකලා අපිට හිතුණා මේ ගම වෙනුවෙන් සාල් පින්කමක් කරන්න ඕනේ කියලා ඒකට අපි ડોક્ટર ප්‍රසන්න මෙන්ඩිස් මැතිතුමා විශාල විදිහට උපකාරී වුණා ගමේ අයගේ ශ්‍රමය අපිට ලබා දුන්නා ඒ වගේම හාමුදුරුවෝ පන්සලේ උගහාක් වෙහෙස මහන්සියලා මේ සඳහා අපිට උදව් උපකාර කළා ධාතු තන්පත් කිරීම සේම සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනයකින් පසුව කොත් කැරැල්ල පැලඳවීම සිදු කරනු ලැබුවේ ආචාර්ය ප්‍රසන්න මෙන්ඩිස් මහතාගේද සහභාගීත්වයෙන් චන්ද්‍ර රාජපක්ෂ මෙතිනියගේ
නායකත්වයෙන් මෑණි කුසලයක් කිරීමට අපි සැමට ඉතුමි ආරාධනා කළා අපිට මේ වගේ වැඩකිට්ටක් කිරීමට අද මෙවැනි චෛත්‍යයක් ගොඩනැගීමට මෙතුමිය ගත්ත උත්සාහය මම පැහැදිලිව දැක්කා මුල්ගල් තැමීමෙන් පටන් කොතබ දක්වා සියලුම දේවල් ඉතාමත්ම මැනවින් කළමනාකරණය කරලා මෑණි කුසලයක් කිරීමට ලැබීම ගැන අපේ ජාතියට ලැබුණු ලොකු වාසනාවක් ඒකයි මෙතුමියගේ නායකත්වයෙන් අපි දකුණු පළාතේ සෑහෙන වැඩකොටසක් කිරීමට ඉදිරියට අපිට ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා මේ ආකාරයෙන් වූ පුණ්‍ය කර්ම මාලාවක කල එළිය උදාවන්නේ ගරු චමල් රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් සරලසේම චාම්ව පැවති මහා පුණ්‍ය කර්මයක අග්‍රඵලය උදා වෙමිනි මෙසේ ජනතා පුද සත්කාරයට කැප කළ ශ්‍රී ශාන්තාරාම විහාරස්ථානයේහි චෛත්‍ය රාජානන් බොහෝ දුෂ්කරතා මැද ඉදිකර නිමවා ගැනීමට හැකියාව ලැබුණේ ශ්‍රී ශාන්තාරාම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ගේ දැඩි අදිෂ්ඨාන මහිමය නිසාවෙනි දිවාරෑ නොබලා මේ වෙනුවෙන් වෙහෙස වූ උන්වහන්සේගේ එකම අරමුණ බවට පත් වූයේ ගම්වාසී පින්වත් උපාසක උපාසිකාවන්ට වන්දනා මාන කිරීම සඳහා චෛත්‍යයේ වැඩ අවසන් කර ගැනීමයි. එවෙනුවෙන් කැපවුණු උන්වහන්සේට සිය දාන වේලද මගහැරුණු අවස්ථා නැත්තේම නොවේ. අපේ විහාරස්ථානයේ අඩුපාඩුවක් පැවිදි චෛත්‍ය රාජානන් වහන්සේ නොයෙක් අවස්ථාවන් වල ඉදිකිරීමේ කටයුතු සිද්ධ කරන්නට සූදානම් වුණා. එය කඩින් කඩ ඇන හිටියා. මෙන්න මෙවැනි අවස්ථාවක චන්ද්‍ර රාජපක්ෂ මෙතිනිය ප්‍රසන්න මෙන්ඩිස් මැතිතුමා සමග අපේ විහාරස්ථානට පැමිණිලා ඒ චෛත්‍ය රාජානන් වහන්සේ ඉදිකර දෙන්නට ඒ ප්‍රසන්න මෙන්ඩිස් මැතිතුමා බාර අරගෙන අපේ විහාරස්ථානේ ඉදිකරන්ට හේතුණා. ප්‍රදේශවාසී පින්වතුනු මේ ගොඩනැගීමට ආධාර උපකාර කරමින් මේ චෛත්‍ය රාජානන් වහන්සේ ඉදිකර නිම කරගන්නට හේතුණා. ඒ කාලය අවසන් වුණේ මේ 2020 මේ 7 මාසේ 29 වෙනි දින. එයට ශක්තිය ධෛර්යය දුන්නු සියලුම දෙනාට මම පුණ්‍යානුමෝදනා කරනවා. ශ්‍රී ශාන්තාරාම චෛත්‍ය දුටු සැනින් අප ගෞතම බුදුන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් නිදන් කොට ඇති ස්වර්ණමාලී සෑරදුන් එකවරම සිහිවන ලෙසින් එහි අනුරුවක් ආකාරයෙන්ම නිම කළ මෙම චෛත්‍යයේ ඉදිකිරීම කටයුතු බැතියෙන් සිදු කළේ සුමනදාස කෝදාගොඩ මහතා ඇතුළු පිරිසයි. මුදාස කෝඩාවන මම මගේ පිරිසත් සමග මෙම චෛත්‍ය නිර්මාණ ඉදිකිරීම සඳහා මම දායකත්ව ලැබුණා. ඒ වෙනකොට මගේ පිරිස වන දයාරත්න මහත්මයා ඒ වගේම සතුල් මගේ පුතණුවන් සීලුම දෙනා මේ වැඩේට බොහොම ආසාවෙන් ගෞරවයෙන් මෙම ඉදිකිරීම ශාස්ත්‍රයේ නියලී සීලුම පැඩතල නිර්මාණ ශිල්පීන් එක්ක ඕනම දෙයකට මුහුණ දෙන්න උපන් පිරිසක් මගේ ගෝල පිරිස වෙනුවෙන් මම දැන් කතා කරන්න පුළුවන්. ඒතරම් හයියක් තියෙන ගෝල පිරිසක් මග ළඟ සිටිනවා. ඕනම තැනකට රටක නිර්මාණයක් ඉදිකිරීම සඳහා ඒ වගේම අපේ හාමුදුරන් වහන්සේත් බොහොම කරුණාන්විතව ඒ වෙනුවෙන් දායකත්වයේ ලබා දුන මේ වෘතිය වෙනුවෙන් බොහොම ස්තුතියි සියලුම දෙනාටම. මෙලෙස සාදු සිතින් සදහැවෙන් සියලු ධන පරිත්‍යාගයෙන් ශ්‍රම පරිත්‍යාගයෙන් නිමවුණු මෙම චෛත්‍ය රාජයා තව තවත් චිරාත් කාලයක් වඳින වඳින දනන්හට බුදුන් දැක වැඳ පුදා ගත්තාසේ සිත පහදාගෙන වන්දනා කිරීමට පුද සත්කාර කිරීමට නිරුපද්‍රිතව යෙහෙන් වැජඹේවා සාදු සාදු සාදු.